මං ඉපදලා තියෙන්නේ සිංහල අලුත් අවුරුද්දේ ඉසිතෙල් ගන්න දවස. රෝහලක නෙවෙයි, ගෙදරමයි. කුඩා දරුවෙකුගේ ජීවිතයට වැඩිපුර බලපාන්නේ ගෙදරම ඉන්න අය. දෙමාපියෝ, සහෝදරයෝ. මගේ ජීවිතේ තමයි වගේ. අම්මයි අප්පච්චි, අයියලා සුන්දරයි, මල්ලි තමයි මගේ ජීවිතේ බලපෑවේ. අප්පච්චි කොහොමද මගේ ජීවිතේ බලපෑවේ? අපි අප්පච්චි තිබුණා දිග ගමක්. රාජපක්ෂ, රාජකරුණ, මහවාතල, දුක්ගන්න, දිසානායක, මොදියන්සේලාගේ උක්කු බන්න දිසානායක. ඒ තමයි මගේ අප්පච්චි. අප්පච්චි මොයේ සිල්ගන්න. ඉතින් මාත් ඉන්නේට අප්පච්චිට පාසල් දින සිල්ගන්න. අප්පච්චි ගැන ගාතා මාත් අනුකරණය කරනවා. ඉතින් මගේ දැන් ජීවිතේට උඹ බලපාව කියන තමයි අපේ අප්පච්චි. ඒ නිසා මගේ මුල්ම පොත 1969 දී පළ කළ භාෂාවක රටා සමුදාය කියන පොත මං පිළිගන්නේ අපේ අපිට මෙන්න මෙහෙම කියලා. මේ කොටස මං ගත්තේ පූජාවලිය. තාගේ සෙවන මට ඉතාසිසිද. තාගේ රූපශ්‍රය ඉතාම මට ප්‍රිය. තාගේ ඇඟින් දිවන රස මා ඇඟට ඉතාම සුවපත් දෙයි කියලා මං කිව්වා. එවන් මා ප්‍රියානන්ද මගේ අප්පච්චි අන්නේ වගේ. මේ මගේ අම්මා. අම්මගේ නම උඳුගොඩ ගෙදර මුතුමැණිකේ. මේ අම්මයි ගම. අම්මත් මගේ ජීවිතේට බලපෑවා පුදුමාකාර විදිහට. මම ගෙදර ඉන්නකොට හැදිච්චකම සදාචාරයේ ඉගෙනගත්තේ අම්මා කරන දේවල් බලන. කිව්දේම අහලා. මම තාම මතකයි. කෑම කන්න වාඩි වුණාම අම්මා කියන පුතේ ඕනේ තරම් බෙදාගන්නේ. හැබැයි එක ඇටයක ඉතුරු කරන්න බෑ කියලා. මම අද දක්වත් කැමරට ගියොත් ඉතුරු කරන්නේ ඒක ඇටයක්වත්. ඒ වැඩි බෙදාගෙන හයවන්නේ නැහැ. මම ඉන්නේ අපේ අම්මගේ. අම්මා ඇඟට නොදැනී අපිට ඉගෙන සදාචාරය. හැබැයි මෙහෙම දෙකුත් තිබුණා. අම්මා කවදාවත් කන දෙන්නේ නැහැ නාන්නතු. කෑම ලැබතුන අම්මගෙන හා පුතේ ඔන්න උයල ඉවරයි නාගට වරෙලා කියලා. ඉතින් මගේ යාළුවෝ කොල්ලේ මෙහා පුදු වෙනවා මේ මොකද කියලා නාලෙන්න කියන්නේ කියලා. ඒ දැන් අපේ ගෙදර දවල්ට කැම දෙන්නේ නාන්නතු එන ආයතන. කැමරේ නාන්න ඕනම අනිවාර්යමයි. දැන් කොල්ල මෙහි නෑනේ මේක තේරෙන්නේ නැහැ මේ මොකද කියලා නාන්න කියන්නේ අපට. ඒ තමයි හැටි. ඒකද මොකද නාගත්තාම හරි සනීපයද යනවා හොඳට කන්න පුළුවන්. අපි කුංචි ගහන්නේ මේ අපි ඇඳුම් මහගෙන අපේ අම්මට හොඳට උයන්න පුළුවන්. රහට උයන්න පුළුවන්. ඒ වගේම හොඳට මේ මහන්න පුළුවන්. මගේ පුංචි කාලේ කම්බිස මෙහෙම අපේ අම්මා. කොටකන් මෙහෙම අපේ අම්මා. අර දික්කලද මහන කොටයි මට ඕනේ ටේලර් වෙන්න. අද ඒවා කරන්නේ මේ අද මම හිතන්නේ අම්මලාට මේ මහ උයන්නත් බෑ මහන්නත් බෑ. අත අපේ අම්මලා එදා ගෙදර ඉඳන් දරුවන් දී සම්පත ලබා දුන්නා. ඉතින් මගේ මට ආඩම්බරයි අපේ අම්මගෙන් මම අම්මා ගැන මෙහෙමත් කිව්වා. මගේ උඩට සිංහලේ කියන පොතේ මගේ උපහාරය කියලා පිළි අම්මටයි මෙහෙම සිය පියාණන්ට අපුච්චායයි අමතමින් මගේ පියාණන්ට අප්පච්චියයි කැමතිවට මා හොර කරා මගේ මෑණියන්ට කියලා. අන්න වෙනසක් තියෙනවා. අම්මා කතා කළේ අම්මගේ පියාට අපුච්චා කියලා. එහෙම කියලා මට කිව්වා මෙන්න පුතේ අප්පච්චි කියලා. මොකද ඒක වෙනස. හේතු මේකයි. මේ හතර කෝරේ. මේ කියන්නේ පියාට අපුච්චා කියලා. අපේ අප්පච්චි මේ නෙවෙයි නුවර නිසා ඒ කියන්නේ අප්පච්චි කියලා. ඉතින් මම බස ගැන පළවෙනි පාරේ ගෙදරින්මයි. මේ බසේ තියෙන ප්‍රාදි විහාර කියලා. මම නුකේ ඉඳ ගත්තා අපේ අම්මගේ. පස්සේ මම ජපුනර සිංහල ගැන ජනවාර ගැන ලිව්වේ. මට මුල අඩිතම මේ අපේ අම්මට මට හිතුණා. අපි දැන් එන්නේ පුවක්මුටි පන්සලේ. මේක කියන්නේ Siri නාගරුක්කාරාමේ කියලා. මේ අලුත් විහාරගේ සිතුවම ඇන්දේ මෙන්න මේ මහත්මයා. කවුරුද දන්නව චිත්‍ර මහත්මයා කවුද කියලා? නම නම් බණ්ඩාර නෝ චිත්‍ර මහත්මයා කියන්නේ.
අපි දෙන්නගේ සම්බන්ධය අපි දෙන්න මුල්ම කාලේ මේ කුවක්මටේ විරේ පාසලේ එකම බංකුවේ වැඩලා හිටියා. ඊළඟට මෙතුම හරි ආසයි වෙල්ලි ආවේ ඔල්ලා ඒ විදිහට. ඉතින් මෙතුමගේ පියා මේ අත්තා කුමරු හොඳන ගෝවිතන් කරන මිනිසුදා. ඉතින් මෙතුමා කියලා ඉපෙනෙල්ලි දුවනවා මේ කරලා ඉතින් කියනවා පිටුරු වදින්න ඕනේ කැහුවට කමන්න කියලා එන්නෙන් කිය හඳ ගහන යනවා කමතර හැම. ඉතින් කමති අපි කියලා කොළ පාගෙන කොට උඩින් කොළ ගොම් ගහනවා කියලා කියනවා. ඉතින් පොඩි කොල්ලෙක් කොනේ හරක් කරලා එලවන්න. ඒකට කියන්නේ ගොම් කොල්ලා කියලා. ගොම් එලවන්නේ හින්ද වෙන හින්දා නෑ. ඉතින් මං සෑහෙන්න ගොම් කොල්ල කියලා වැඩ කරලා තියෙනවා ඒ කාලේ. ඒ කාලේ මන් දැන් ගත කරන්නේ මගේ ජීවිතේ 7 වෙනි දශකය. එයින් 2 වෙනි දශකේ මං ගත කළේ මේ භූමියේ ආනන්ද මාතාවගේ සෙවණේ. ඒ කාලේ විශ්වවිද්‍යාල විභාගෙන් සමත් වෙලා විශ්වවිද්‍යාලය යෑම සඳහා අඩු ගානේ 6 මාස ගත වෙනවා. ඒ කාලේ තුලදී මම නිතරම ආනන්දට ආවහම මේ ආචාර්යමණ්ඩි සිංහල ගුරු කිව්වා "ජීවි නරකද අර සරච්චන්ද මහත්මයා කලාව වගේ නාටක ලියුවොත් කියලා." මම මේ වගේ මං ගෝ හනස මේ හර්ධම් කරන්න එපා මං කොහොමද මහාචාර්ය සරච්ච මහත්මයා නාට්‍යයක් කරන්නේ මේ තාම විශ්ව ගියවත් නැහැ කියලා. "නෑ නෑ දැන් නිකන් ඉන්න එකේ වෑයම් කරලා බලන්න කියලා." එහෙම කියලා මට හඳුන්වා දුන්නා අම්බ ළඟට හොඳ නාදගම් පරම්පරාවක කෙනෙක් සුභසිං ගුරුනාංශ කියලා. ඉතින් ගුරුනාංශ අපි දැන් සම්බන්ධ වෙලා මන් වරින් වර ඇවිල්ලා කන් දෙනවා එතුමාගේ ඒ නාදගම් සින්දු ගීවලට. මම සටහන් කරගෙන අන්තිම මම තියෙන එකල මාත් ලියන්න ඕන කියලා සරච්චන්ද මහත්මයා අනුකරණය කිරීම නාට්‍යය. මම කළේ රාවණා කියලා නාට්‍යයයි. ඒ කාලේ පාසලක උගන්න ශාත්‍ර බෙදෙන කොටස් දෙකට විද්‍යා කලා කියලා. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දෙනවා ඒ අංශයේ හොඳම ශිෂ්‍යර සම්මානයක් මේ රන් පදක්කම. ඒක තමයි ලැබෙන ඉහළම දේ කලා අංශයේ රන් පදක්කම විද්‍යා කලා කියලා. හැබැයි මට ඒ රන් පදක්කම දුන්නට ගුරු සෑහෙන් පතුනේ නැහැ. අර මම නාට්‍ය කරපු හින්දා ඒ මම ගුරු මණ්ඩලේ කල්පනා කළා මෙයාට තාමුණු හරි දෙන්න ඕන කියලා. විශේෂින්ද යම් රන් පදක්කම. ඉඳ මා සඳහාම වෙනම සමාන කැදුවා ෆ්‍රිට්ස් කූන්ස් අභියෝගත කුසලාන කියලා. ෆ්‍රිට්ස් කූන් චැලෙන්ජ් කප් කියලා. ෆ්‍රිට්ස් කූන්ස් කියන්නේ මේ ආනන්ද විද්‍යාලයේ පරණ ගුරුවරේ. ෆ්‍රිට්ස් කූන්ස් කියන්නේ එයාගේ නමින් තමයි මට ඒක දුන්නේ. ඒක කියලා තිබුණා for the ආනන්දස් best young citizen කියලා. ආනන්දේ බිහු හොඳම තරුණ පුරවැසියට මේක දුන්නේ. අපට ඉගැන්වුවා මේ විශේෂ ප්‍රවේශපන්තියට කොටම වාචිසරහා. උන්වහන්සේ ආචාර්ය උපාධිය ලබාගෙන මුලින්ම පතිබල මේ විද්‍යාලයේ ඉස්කෝලේට. එතුම උන්වහන්සේ ඇවිල්ලා අපට බුද්ධාගම දැනන දේශයට ඉංග්‍රීසියෙන්. හරියට අමුතුයි දැන් මේ හාමුදුරුවෝ කතාන ඉංග්‍රීසියෙන්. බොහොම හොඳ ඉංග්‍රීසියෙන්. අපට වැඩි හොඳ ඉංග්‍රීසියෙන්. ඉතින් ළමයින්ට පොඩි සමහර අය කුතුහලයක් ඇති වෙනවා. ඒකනේ හිනා වෙන්න පටන් ගත්තා. එන්න කිව්වා. ගියා. සිවුර මෙහාට ගලා ගැහුව කම්බෝඩ් එක. විසියලා වැටුනේ නැතුණු විතරයි. එදායින් පස්සේ හාමුදුරු පන්ති ආම කොළුමි කියන්නේ නැහැ. අපි දැන් ඉන්නේ ආනන්දේ බුදු මැදුරේ. මම ඉගෙන ගන්න කාලේ මේ වගේ බුදු මැදුරක් තිබුණේ නැහැ. කාමරයක් තිබුණා ඉහළ තට්ටුවක. ඒ භික්ෂුන් වහන්සේ නමකුයි බුදු පිළිමයි තිබුණාට මේ විදිහේ ලස්සන බුද්ධ මන්දිරයක් තිබුණේ නැහැ. හැබැයි මේකේ මුල් ගල තිබුණේ මම ඉන්න කාලේ. අවසාන කරලා විවෘත උනේ ඊට අවුරුදු 15කට පස්සේ. ඉතින් හැමදාම උදේට ආනන්දේ දරුවෝ උදේ පාන්දර පන්තිලලා ගාථා කියලා උදේ වදිනා. ඒ වෙයි මෙතන යන මන් නිතරම දකිනවා ගුරුවරු එහෙම යනකොට දැන් ළමයි යන්නේ.
නිසා බෞද්ධ පාසලේ ඉගෙන ගන්න ආනතරවන්ට අර බුද්ධාගම අමතක නොවන විදියට සලකන තමයි මේ බුදුමැතුම. පරසය හරිම තීරණාත්මක අවුරුද්ද. ඒ අවුරුද්දේ නොයෙක් දේවල් සිද්ධ වුණා දේශපාලනය වගේම සාහිත්‍ය ඉතිහාසය. මාතර සරච්චන්ද්‍ර පළමිනි වරට මනමේ නාට්‍ය වේදිකාව තුළ 56 දී කොළඹ හදේ ලානර් වෙච් කියන ශාලාවේ මේ නාට්‍ය බලනකොට පුදුම ආස්වාදයක් ඇති වුණා. මට හිතුණා දැන් මේ කරන්නේ පෙරදින ඉගෙන ගන්න ශිෂ්‍යව මාත් කොහොම හරි යන්න ඕනේ පෙරදින කියලා. නාට්‍ය බලලා ගෙදරාපු මම විනදර වෙඩි රෑ වෙනකල් පාඩම් කළා. රැහැන කාලෙ එළි වෙනකම් පාඩම් කළා. මම හිත යන්නම ඕන පෙරදින කියලා. මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා. මම 57 දී ඇතුළු වුණා පෙරදින විශ්වවිද්‍යාලයට. මාචාර්ය යෞවන යන යයිනේ. හැමදාම උදේ මම දකිනවා මෙන්න මේ කාමරේ ඉන්නවා මහාචාර්ය සෙනත් පරණිතන් මහත්මයා. එතුම හැමදාම උදේ මම දකිනවා. මම හිතුවා ලොකු වාසනාවක් මේවා කියන දකින්නක උදේට. ඒ පමණක් නෙමෙයි එතුම ඉගෙන ගන්න තියෙන කොච්චර අගේද කියලා. ඒ සමංකල දෙවැනි අවුරුද්දේදී සිංහල විශේෂ උපාධි කරන කාලෙදී මම අනු විෂය වශයෙන් තෝරාගත්තේ පුරා විද්‍යාව. මේ විශ්වවිද්‍යාලයේ මේ භූමියේ තියෙන්නේ හොඳ ලස්සන කඳු වැටියක් පාමුල ගඟක් අද්දර. ඉගෙන ගන්න කෙනෙකුට විශේෂ තරුණ කාලේ ඊටාම මනරම් ස්ථානයක් මේ. නැගිට වෙලේ ඉඳන්ම ඉන්නේ සුබාධමත් එක්ක. අදන හන්දි මේ හන්දියක් තියෙනවා ඒකට කියන්නේ වැලමිටි වංගුව එකක්. හැබැයි කියන්නේ වැලමිටි මඟ නෙමෙයි කිසිං බෙන් කියලා. ඒ තරම් කිට්ටු හින්දා. එතන මම ගස්වල මල් වැක්කිරන පල්ලෙහාට ඕන කෙනෙක් දන්නවා කිසිං බෙන්ඩ් එක ළඟ යන හැටි. ඒ සරසවි බිමේ ලස්සන පාරවල් තියෙනවා. ලොකු පාරවල්, පුංචි පාරවල්, අඩි පාරවල්. ඒ අතරින් විශේෂ පාර තමයි බද මං ඉන්නේ. මේ අමුතු මොකද්ද මේ පාරේ තනියම යන්න බෑ. නිතරම යන්නේ තව තමන්ගේ උදව්වට තව කෙනෙක් අතල්ලාගෙන. මේක නවත්දාගෙන ඉංග්‍රීසියෙන් ලවර්ස් ලේන් කියලා. මේක පෙම්වතුන්ගේ අඩිපාර නැතම් පාර. අපි දැන් ඉන්නේ මහවැලිගඟ අතර නිම්නයක. අර මේ එන කාලේ මේ ලස්සන නිම්නයක්. හැබැයි දැන් කොටසක් වෙන් කරගෙන තිනවා එලිමහන් රංග පීඨයකට. සැන්දෑව ඉතා සුන්දර නිසා අපි කලේ හැන්දෑවට මෙහි ඇවිල්ලා මේ තැන්වල වාඩි වෙලා නාට්‍ය බැලුවා. මුලින්ම පෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය. මනමේ, සිංහබාහු, වෙස්සන්තර ඔය වගේ විදග්ධ නටවන්න නෙමෙයි මෙහි වැඩ කරපු මේ හිටිය සාමාන්‍ය මේ සේවක නයිටිය අනත් මේ අනත් දින කාර්ය මණ්ඩලයේ එය ඇත් එක්ක වෙල්ල වැහුම් වගේ නාට්‍ය කළා. ඉතින් බොහොම ආසාවෙන් හැන්දෑවට මෙතන ඇවිල්ලා ඔය හඳ පානේ මේ නාට්‍ය නරඹුවා. මට තාම හොඳ මතක් දෙයක් තියෙන මේ ඒ කාලේ ජීස්ටෝ කියනවා ඔය කලාකාරී ඉන්නකොට ඈත ඉන්නකොට ලස්සන මේ සොඳුරු යුවතියක් එනකොට කියනවා මේ මේනවා කියලා කතා කරලා මෙන්න මේ මල ගිහිල්ලා දෙන්නන්න අර එන කාන්තාවට ගිහිල්ලා කියන්න එයාගේ නම කියලා මම කියන්නේ එයා අන්න අර එයාට පෙම් කරනවා එයාගේ නම හගෙන යන්න කිව්වා කියලා. පස්සේ පස්සේ මම කරේ මොකද්ද මම තනියම මල කඩන ගිහිල්ලා කාට හරි දීලා නම හගෙන එනවා.
පස්සේ වැඩි යමත් හොඳ යාළු වෙලා පස්සේ අපි පොත්පත් මාරු කරගෙන කතා බහ කරන යාළු තුනම එක මම හදාගත්තා මම මේ නවකවදයක් ඒකත් ඉඳහිට අපිට විනෝදා සඳහා මේ අපිට කරදර කරනවා මේ ජේෂ්ඨ උත්තමය ඇවිල්ලා මට කිව්වා සින්දුවක් කියන්න කියලා හැබැයි දැන් තහංචියක් තාලෙට කියන්න බෑ කියලා හොඳ වෙලාවට මට කියන්න පුළුවන් නම් මන් දන්න විදිහට තාලේ නැතුව මං තාට කිව්වත් තාලේ නැහැ නෝ මට කියන්නේ තාලේ නැතුව කියලා මම මොකද්ද කිව්වේ ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආදරයෙන් වෙලි සැදි මේ ලතා මණ්ඩපයෙන් චණ්ඩාත ප්‍රකණ්ඩිත වේ ඉරුරජි ඒ කාලේ පේරාදේශීය ජලයේ තිබුණා ඒක නවක වදයක් නෙමෙයි නේ නවක හමුවක් අපිට විහිළු තහළු කළා සින්දු කියන්න කිව්වා නටන්න කිව්වා අපි ඔය කළා කවද වදයක් උනේ නැහැ පස්සේ මතක් කර කර ආසන බලනවා මට මතකයි අපි මුලින්ම ගියා මහාචාර්ය සරජ මහත්තයගේ දේශනයට අපි ඒක දැකලා හිටියේ නැහැ හරියට එතුමා ඔන්න ආව දේශනේ පවත්වාගෙන යනවා අපි ලියාගත්තා අපි විනාඩි පහක් යනකොට ඒ දේශකයා ගියා යන්න අනෙක් දොරට මාරු වෙනවා ඒක තමයි වාසික මානසික ආව අපි ගණන්වත් ගත්තේ නැහැ යකිවෙත් මේ තරම් ගරු මේ බරසාර දේවල් නෙමෙයි සාහිත්‍ය ගැන යම් යම් දේවල් අපි කතා බහ කරනවා අපි ගණන් ගත්තේවත් නැහැ සමහර අය නැගිටලා ගියා පවදාව අර දෙවෙනි ආපු මහත්මයා ඒ තමයි ඇත්ත සරච්චන්ද්‍ර අපි කලින් සටහන් ලියාගත්තේ අර බොරු සරච්චන්ද්‍රගේ ඒක පස්සේ පරිපාලන සේවයට අතුලත් එමු වුණා අපි අද ආසාදයෙන් සලකනවා ඒ නවක සිද්ධිය එහෙමයි ඉදායි වැඩි කලේ වේරදෙනි අපි හිටියේ නේවාසිකාගාරවල මම හිටියේ අරුණාශ්‍රම ශාලාවේ ඒ කාලේ චාරිත්‍රා තිබුණා මේ වාර අවසානයේදී නාට්‍ය නිෂ්පාදනය කරන ඒ ශාලාවල ඒක කාන්තා ශාලාවක් තිබුණා හිල්ඩා ඔබේසේකර කියලා එහි ඉඳ අපට ආරාධනා කළා සර් ලියන්නක මේ ඒක මම හිතේ සිංහලංශේ ලියන්නක නාට්‍ය මේ වාර අවසානයේ කියලා මම ආයේ අර මහාචාර්ය සුගතවාසිල මහත්මයායි ඒකල විමාදී සානා කියලා විමලුයි අපි තුන්දෙනෙක් තිබුණා සොකරේ කියන නාට්‍ය ලියුවා ඒක සාමාන්‍ය ජනනාට්‍ය අපි කියන කීරදින සරච්චන් මහත්තයගේ පුත්වලින්ම අපි තුන්දෙනා කළේ ඒ නාට්‍ය අමුතෙන් ලිව්වා සින්දුවම දාලා ඒක පුහුණු කළේ හිල්දා බෙන් ශාලාවේදී ඉතින් මම රඟපෑවේ නෑ මම අර රඟපාන බලන්න ගියා අනේ බලන්න යනකොට ඒ රඟපාල ඒ රඟ ඒ ශාලාවේ හිටියා කුසුම කුසුමත් වරින් වර එනවා මේ රඟුම් බලන්න ඒක බලන්න මම ගියා ශිල්දස් පොදු කාමරේට හිටසලේ පොදු කාමරේට උණුම් කිව්නේ ඒ නාට්‍ය උණුම් කිව්න බලන්න ගියා තමයි අපි දැන් ඒ වෙලාවේදී හම්බෙලා කතා බහ කරනවා නාට්‍ය ගැන සිම මම තමයි සමගෙන යති මුන්නේ ඒක උන්ට තරුණ කාලේ ඉඳලම ලිවීමට පොත්පත් වලට තමයි වැඩි ආශාව තිබුණේ වැඩි කැමැති තිබුණේ මමත් පොත්පත් වලට කැමති නැති මට ඒක අමතක වුණේ නෑ මමත් කොයි වෙලේ හරි පොතක් එක පැත්තක දාලා විවේකයක් තිබුණ වෙලාවක ඉතින් ඒකෙන්ද ඒකේ විශේෂ දෙයක් මට ඒ කාලේ පෙනුන්නේ තරුණ කාලේ නම් ළමයි පුංචි කාලේ නම් ළමයි එක හුඟක් සෙල්ලම් කරා මිසක් වැඩ කරන්න නම් ආවේ නෑ ඒක කවදාවත් නෑ ඒ කාලේ කාන්තාවන් සහභාගීුනේ විශේෂ දේශනවලට සාරි ඇඳලා නැත ගවුම් ඇඳලා වෙන මොකුත් ඇඳුම් විලාසය ඇඳේ නැහැ ඉඳහිට කෙනෙක් දෙනෙක් හිටියා කොළඹ පැත්තෙන් ගිහිල්ලා වෙන ඇඳුම් ඇඳලා ඒ හඳුනන නමක් දීලා තිබා කුල්ටූර් කියලා අමුතු පන්තිට අයිති කියලා කියනවා ඒත් මම එදත් අගේ කලේ කාන්තාව අඳිනවා නම් මම උපන්නේ උඩර ගමක නිසා
අපේ අම්මෙන්ද ඔසරිය. ඒ නිසා මම නිතරම කැමති වුණා ඔසරිය අඳින කාන්තාව. කුසුම් වැඩිපුර වැන්දේ ඔසරියේ.